යුක්‍රේන රුසියානු ගැටුම්කාරී තත්ත්වයේ 119 වන දිනය වූ අද බැග්නීර යුක්‍රේනයේ තවත් නගර කිහිපයක් රුසියානු හමුදා අතට පත්ව තිබෙනවා. යුක්‍රේන ජනපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලුහාන්ස් කලාපය සහ ඩොනෙට්ස් කලාපය තුල රුසියානු හමුදා ඉදිරියට ගමන් කිරීමට සමත්ව ඇති බවයි. බැග්නීර යුක්‍රේනයේ අඛණ්ඩ මට්ටමින් රුසියානු ජයග්‍රහණ වාර්තා වන අතර ප්‍රදේශ කිහිපයකින් යුක්‍රේන හමුදා පසුබසින බව පිළිගෙන තිබුණා. දකුණු යුක්‍රේනයේ මයිකලයු නගරය වෙතද රුසියානු මිසයිල් හතක් අද දිනය තුල පතිත වූ බවයි කලාපයේ යුක්‍රේන ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මේ අතර යුක්‍රේනයට ආසන්නයේ පවතින රුසියාවේ රොස්ටොව් නගරය වෙත අද දිනේදී ප්‍රබල මට්ටමේ යුක්‍රේන ප්‍රහාරයක් එල්ල වී තිබුණා. දකුණු රුසියාවේ විශාලතම තෙල් පර්යන්තය ප්‍රහාරයකට ලක් වූ අතර මේ සඳහා යුක්‍රේන හමුදා විසින් නියමුවන් දරිත යානා භාවිත කර තිබුණා. ප්‍රහාරයෙන් ඉන්ධන ටැංකිය රැසක් විනාශ වී පවතින අතර ජීවිත හානිය වාර්තා නොවන බවයි රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ. යුක්‍රේන දේශ සීමාවේ සිට කිලෝමීටර 8ක් දුරින් මෙම තෙල් පර්යන්තය පිහිටා පවතින බවයි හෙළි කර තිබුණේ. මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස්සේ යුක්‍රේන නගර බිඳ වැටෙමින් පවතින බවයි. යුක්‍රේනයේ විශේෂ මෙහෙයුම තුළ රුසියාව ලබන වේගවත්ම ජයග්‍රහණ මේ වන විට වාර්තා වන බවද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. ඩොන්බාස් කලාපයේ තීරණාත්මක ඉලක්ක වෙත දිනය තුළ නිරවද්‍ය මට්ටමේ මිසයිල් ප්‍රහාර දියත් කළ බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉගොර් කොන්ෂෙන්කෝ කියා සිටියේ. ඩොනෙට්ස් ගංගාව දක්වා රුසියානු හමුදා ළඟා වී පවතින බැවින් කලාපයේ උපක්‍රමික වාසිය හිමිව පවතින බවද දැනුම් දී තිබුණා. දිනය තුළ යුක්‍රේන හමුදා ඉලක්ක රැසක් වෙත සාර්ථක මට්ටමේ ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි දෛනික වාර්තාව තුළින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ. මෙහිදී යුක්‍රේන බටයන්ට සැලකිය යුතු හානි වාර්තා වන බව දැනුම් දී තිබුණා. මේ අතර රුසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ජි රියාප්කෝ කියා සිටියේ න්‍යෂ්ටික යුද්ධයක් වළක්වා ගැනීම සඳහා රුසියාව ප්‍රමුඛතාවය ලබා දී පවතින බවයි. අඛණ්ඩ මට්ටමින් යුක්‍රේනයේ වෙත ආයුධ සපයමින් ගැටුම් උත්සන්න කිරීමට බටහිර කටයුතු කරන බවද ඔහු පැවසුවා. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා අද සඳහන් කළේ යුක්‍රේන ගැටුම් මැද ගෑස් සැපයුම සම්පූර්ණයෙන් නවතා දැමීමට රුසියාව කටයුතු කිරීමේ අවධානමක් පවතින බවයි. මෙවන් තත්ත්වයකට යුරෝපය සෝදානම් විය යුතු බවද බලශක්ති ඒජන්සියේ ප්‍රධානි ෆාති බිරොල් කියා සිටියා. මෙය යුරෝපා සංගමයේ ආර්ථිකයට මෙන්ම සමස්ත ලෝකයේ ගෑස් සැපයුමට බලපෑම් කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. මේ අතර ජීවිස සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරෝ සහභාගී වන බව දැනුම් දී තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා සඳහන් කළේ මෙහිදී රුසියාවේ මිත්‍ර රාජ්‍යයන් සමග රුසියානු විදේශ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.